දැන් විභාග ක්‍රමයත් එහෙමනේ. වඳුරයි, කිඹුලයි, නයයි, මුගටියයි, අලියයි සේරම ගහක් පෙන්නලා විභාගය කියන්නේ ওই ගහේ නගින්න කියන. අලියත් ගහේ නගින්න ඕන, වඳුරත් ගහේ නගින්න ඕන, සර්පයත් නගින්න ඕන, කිඹුලත් නගින්න ඕන. හොඳරම නගින කෙනා තමයි විභාගේ පාස්. අපි අධ්‍යාපන ක්‍රමේ හරි අවුල් සහගතකන්නේ. අපේ පැත්ත හරි සීතලයිනේ, ගුලි වෙලා නිදා ගන්නකොට මට එකපාර රස්නේ. මං ඇහැල බලනකොට වාහල අනිත් පැත්තේ හැම පැත්තෙම ගින්දර. අත් මං ඇහැරෙව්ව මේ ආන් ගිනි ගන්නවා ගෙදර කියලා. ඔක්කොම බරු දමලා ගහලා එළියට ආවා. මට අමතක නොවන සිදුවීම, අත්තම්ම ඔබ හිටපන් කියලා ආය ඇතුළට දිව්වා. මං බැලුව මෙච්චර ගිනි ගන්නල මොනා ගන්නද ඇතුළට යන්න එන්න කියලා කෑ ගැහුවා. ඒ ඇතුළට කියලා අරන් ආව යුනිෆෝම් එකක් මගේ. හෙට ඉස්කෝලේ යන්න මේ. අධ්‍යාපනයේ අරමුණු තුනක් තියෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය. දැරුම, කුසලතා, ආකල්ප. හෙඩ්, හෑන්ඩ්, හાર્ට් තුනම හැදෙන්න ඕන. දැන් අපේ සිස්ටම් එකේ තුනම හැදෙනවද? දැසනක් අයිසෙක් ඇසිමෝ කියන ලේඛකයා කියනවා education is not something you can finish කියලා. අධ්‍යාපනය කිසි දවසක ඔබට නිමා කළ නොහැකි කාර්යයක්. එහෙම නැත්නම් ongoing process එකක්. අපි විධිමත්ව සහ අවිධිමත්ව දේවල් ඉගෙන ගන්නවා ජීවිතේදී. ඒ ඉගෙනීම හරහා, ඒ ලබන අධ්‍යාපනය හරහා යම් යම් ඉලක්ක සපුරා ගන්නවා. එහෙම අධ්‍යාපනයෙන් තමන්ගේ ජීවන ඉලක්ක සපුරාගත් කෙනෙකු අද අප දැනුවත්කම වැඩසටහනට ගෙන්වා ගත්තා. ඔබ ඔහු හොඳින් දන්නවා. අපි කලින් වැඩසටහනකත් ඔහු ගැන කතා කළා. අද අපි වැඩසටහනට ආරාධනා කළේ නීතිවේදී මනෝ උපදේශක ශාස්ත්‍රවේදී කථිකාචාර්ය උදයංග කලන්සූරිය මහත්මයාට ඉතාමත් ගෞරවයෙන් අයබෝවන් කියලා පිළිගන්නවා. ඔබට මතක නම් පසුගිය සතියක අප දැනුවත්කමෙන් උදයංග මහත්මයා සමඟ කතා කළා. ගුරුවරු නැති පාසලක ඉතාමත් අවම පහසුකම් මැද විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණේ කොහොමද කියන කාරණාව ඒ කතාව ඔහු අපට කිව්වා. උදයංග මහත්මයා, මම වැඩසටහන ආරම්භ කරන්නේ අයිසෙක් ඇසිමෝ කියන ලේඛකයා කියූ කතාවකින්. අධ්‍යාපනය කියන්නේ කිසි දවසක නිමා නොවන කාර්යයක් කියන එක. දැන් ඔබ පෙරදින විශ්වවිද්‍යාලයට සමත් වෙනවා. ඔබේ ප්‍රථම උපාධිය ලබා ගන්නවා. නමුත් අධ්‍යාපනය ඔබ නවත්තන්නේ නැහැ. තවත් අධ්‍යාපන සුදුසුකම් ලබා ගන්නවා. තවත් දේවල් ගැන හදාරන්න පෙළඹෙනවා නේද? ඒ කියන්නේ දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ මට හොඳටම තේරුණා මට අවස්ථා නිර්මාණය කරගන්න භෞතික වේ පරිසර තුළ බෑ කියලා. මම කලිනුත් කිව්වේ අර මට නගරේ විශ්වවිද්‍යාලයට එන්න ඕමනාව තිබේ මට අවස්ථා හදාගන්න. එතකොට මම තේරුම් ගත්තා දැන් භෞතිකව අවස්ථා හදාගන්න බැරි නිසා මම අධ්‍යාපනිකව මගේ කුසලතා සහ මගේ දැනුම මගේ ශාස්ත්‍රීය සුසුකම් සම්පූර්ණ කරගත්තොත් අර භෞතිකව නොලැබුණු අවස්ථා ටික ආවරණය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම දැන් කල්පනා කරේ දැන් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙනකොට අපි හිතමු වෛද්‍ය පීඨයට යන කෙනෙක් ගියා කියලා. එයා වෛද්‍යවරයෙක් විදිහට තමයි එළියට එන්නේ. එයාට නිශ්චිත වෘත්තියක් තියෙනවා. ඉංජිනේරු පීඨයට යම් කෙනෙක් ගියොත් එහෙම එයාට නිශ්චිත වෘත්තියක් තියෙනවා. කළමනාකරණ පීඨයට ගියොත් එහෙම නිශ්චිත වෘත්තියක් තියෙනවා. නිශ්චිත වෘත්තියක් නැත්නම් ශාස්ත්‍ර පීඨයට යන හැටි විතරයි. ඒ කියන්නේ එයා ඇවිල්ලා තමයි තීරණය කරන්නේ මම ගුරුවරයෙක් වෙනවද, මම පරිපාලන සේවයට යනවද, මම සංවාද නිලධාරියෙක් වෙනවද. ඒ කියන්නේ එයාට අරමුණක් නැහැ. ඩිග්‍රිය කරගත්තට අරමුණක් නැහැ. ඒකේ ක්ලාස් එකක් දාගත්තොත් ස්ටාෆ් නවතින්න පුළුවන්. හැබැයි එක අරමුණ එක අවස්ථාවක් වෙනවා ශාස්ත්‍රීය විෂයන් හැදෑරුවොත් නීති පීඩයට ගියොත් නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. ඒ හැරෙන්න වෙන ශාස්ත්‍රවේදී කිසිම උපාධියක් රැකියා ඉලක්ක ගත නැහැ. අපේ රටේ අධ්‍යාපන පද්ධතියේ දුර්වලතාවය ඔබ. දැන් විභාග ක්‍රමයක් එහෙමනේ. වඳුරයි, කිඹුලයි, නයයි, මුගටියයි, අලියයි සේරම ගහක් පෙන්නලා විභාගය කියන්නේ ওই ගහේ නගින්න කියන. අලියත් ගහේ නගින්න ඕන, වඳුරත් ගහේ නගින්න ඕන, සර්පයත් නගින්න ඕන, කිඹුලත් නගින්න ඕන. හොඳරම නගින කෙනා තමයි විභාගේ පාස්. අපේ අධ්‍යාපන ක්‍රමයේ හරි අවුල් සහගතකන්නේ. සමහර වෙලාවට අපි හිතමු නාට්‍ය රංග කලාව රංගපාන්න ආස කෙනෙක් ඉන්නවා කියලා. එයා පොඩි කාලෙම එයා හිතනවා මට රඟපාන්න පුළුවන්. ඒ ටැලන්ට් එකක් එයාගේ තියෙනවා. එයාට භූමියක් නිර්මාණය වෙලා නැහැ අපේ පද්ධතිය තුළ. රඟපාන්න ආස කෙනත් උසස් පෙළ නාට්‍ය රංග කලාව හරි කරලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආවොත් විතරයි රංග කලාව සම්බන්ධයෙන් එයාට ඉස්සරහට යන්න පුළුවන්. අර මිනිස්සුගේ හීන සේරම විභාගය කියන කුල්ලෙන් හැලෙනවනේ.
ඒක නැත්ත කතාව. ඒතකොට අපේ අධ්‍යාපන පද්ධතිය තුල තිබ්බ අවුල තුල මමත් ඒ අවුලට මුහුණ දීපු කෙනෙක්නේ. මන් තීරණය කරා එහෙනම් විශ්වවිද්‍යාලේ ඉන්න ගමන් මම එහෙම් මෙහෙම් උත්සාහ කරලා පියාගේ උපකාර අරගෙන කොහොම හරි නීතිවේදී උපාධිය සම්පූර්ණ කරා. කළා නීති විද්‍යාලයට ප්‍රවේශ වුණා. ඒතකොට මගේ පැත්තෙන් මම දැනගත්තා මම සුරක්ෂිතයි කියලා. ඒත් එක්ක දැන් මට පොඩි කාලේ ඉඳන් අරව අර අයෝමි ටීචර් දීපු පන්නරයත් එක්ක මට දේශන කරන්න ආසයි වගේ එකක් තිබ්බනේ. ඔය කාලේ මට හම්බුණා තරුණි පත්තරේ කර්තෘතුමා. ඒ දවස්වල ඉතින් 2013 අවුරුද්දේ එයා දවසක් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා හිටපු වෙලාවක මාත් එක්ක කතා කරගෙන ඉඳලා දැන් ওই කතන්දර ඉස්කෝලේ විස්තර අහලා එයා කිව්වා ප්‍රසන්නී කියලා මට මතක විදිහට ඒ අක්ක කෙනෙක් වැඩ කරලා තරුණි පත්තරේ එයාකට කිව්වා මේ මෙයාගෙන ආටිකල් එකක් දාන්න පත්තරේ කියලා. මම දන්නේ ආටිකල් කියන්නේ මොනවද නම් මම කියලා දන්නේ. ඊට පස්සේ මම එයා ඒ ආටිකල් එකේ දාලා දේවා ලස්සන වදනක් මල්වත්තේ සිට සරසවියට නොව සරසවියේ සිට මල්වත්තට යන්න පාරේ ඉගෙන ගන්න වගේ ලස්සන වචනයක් දාලා තිබුණා. ඊවස් එහෙම දාලා මගේ ওই ඉස්කෝලේ කතාව අනම්මනම් ඉස්සර දාලා අපේ ඉස්කෝලේ හිටපු එකම ළමයා මම කියලා ඕක පත්තරේ ගියා. ඒතකොට මට පොඩි අර Nokia phone එකක් තිබ්බා. විශ්වවිද්‍යාල ශිෂ්‍යනේ මං. එතකොට මේ يعني අර වර්ණ phone පොඩි phone එකක්. ඒ ආටිකල් එකේ මගේ නම්බරෙත් දැම්මා කියලා කිව්වා ඉතින්. මම බැලුවා දැන් බදා දවසක තමයි තරුණි පත්තරේ ආවේ. බ්‍රහස්පතින්දා ඉඳන් මට නිින්දක් නැහැ කන්න බොරනේ කෝල් එනවා. ඉස්කෝල වල ප්‍රින්සිපල් ලා ආයතන වල ප්‍රධානීන් කතා කරනවා මේ ඉස්කෝල දේශනයක් කරන්න කියලා. දැන් මට එහෙම දේශන කරන්න බෑ. ඒ කියන්නේ මම මේ අධ්‍යක්ෂකම මගේ පූර්ව අධ්‍යක්ෂකමක් තියෙනවානේ. පස්සේ මම දැන් මම ලොකු කමට ඒ කාලේ ආසාවට මදෙන් කැම්පස් එකේ දැන් මම අර මම අර අනුකරණය කරපු සමහර ලෙක්චර්ස් ලා හිටියා. ඒ කට්ටිය දැන් මට මම එයාලගේ ඔෆිස් වල ගිහලා වැඩ කරනකොට දකින්නවා මේ මහින්ද සර් එහෙම දින දා ගන්නවා මේ ස්කෝ ඩයරි එක දින දා ගන්න මේ ස්කෝලේ දේශනේ කියලා. මම ගත්ත කොහොම හරි නුවර කඩේකට ගිහලා ඩයරිය. දැන් ආසාවට දැන් මට පොඩි අභිමානයක් ආවා මම පොරක්. දැන් ඒක එහෙම හිතන එක හරි වැදගත්. ඉස්සෙල්ලා මම පොර කියලා හිතන්න එපේ. يعني මට පුළුවන් කියලා හිතන්න එපේ. මට දැන් කෝල් එනවා. මම දැන් දින දදා ලියනවා මේ ස්කෝලේ හවල් ස්කෝලේ. මම මොකද කරන්නේ දැන් මට ඉස්සෙල්ලාම ආවේ ඇල්ලේ ස්කෝලේ කර තමයි යන්න තිබ්බේ. දැන් මම ඇල්ලේ යන්න මොකද කරේ කලින් දවසේ රෑ ෂෝටකුත් ගහගෙන ටී-ෂර්ට් එකකුත් දාගෙන දේශනේ ළඳින ඇඳුමකුත් මල්ලක දාගෙන පාන්දර කෝච්චිය යනවා. කෝච්චිය ගිහිල්ලා එහෙම් බැහැලා ඒ ස්කෝල් ළඟට යන්න කලින් කඩේකට ගිහිල්ලා තනි මූණ හොදන කිට් අර ඇඳුම ඇඳගෙන ස්කෝල්ට වැඩ්ඩා වගේ කියලා දේශනේ කරලා මං එනවා. ඒ පළමු දේශනේ කරලා ඉවරනකොට දැන් ළමයින්ට කියනවානේ වාර හිතුණු දේවල් ලියලා දෙන්න කියලා. ළමයි 300 කරලා ඉස්කෝලේ හිටියා. කොළ 300ක් දැන් මල ළඟ තියෙනවා. මං එන ගමන් කෝච්චිය අපිට මේ එක එක කියව කියනවා. ඒ කියවන ගානේ මම අභිප්‍රේරණ වැඩේ මට මේ වැඩේ කරන්න පුළුවන්. සමහර ළමයි ඉඳලා තියෙනවා සර් මම මෙච්චර කල් සිගරට් බිව්වා. ඒ ළමයි අමුවෙන් ඉඳලා තියෙනවා. මං ළඟ තාමේ කොළ තියෙනවා. මම මෙච්චර කල් මෙහෙම කරා සර්ගේ කතාව ඇහුවට පස්සේ මට ඉගෙන ගන්න ඕනි කියලා හිතුණා වගේ එකක් ලියලා තියෙනවා. මට හිතුණා මට යම් කෙනෙක්ව පොඩ්ඩක් මොටිවේට් කරලා යම් තැනකට ගේන්න හැකියාව තියනවා කියලා. දැන් මේකට හොඳම විෂය කවුන්සලින් කරන එක. දැන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යකින් නම් මනෝවිද්‍යා අධ්‍යනාංශික උතුර මම විෂයක් විතර මනෝවිද්‍යාවත් කරා විශ්වවිද්‍යාලේ. ඊට පස්සේ මම තීරණය කරා මම එහෙනම් මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා කියලා. ඊට පස්සේ ඒ දවස්වල නුවර කමියුනිකේෂන් එකට ගිහලා මම අන්තර්ජාලය හුව මනෝවිද්‍යාව සම්බන්ධ ඉගෙන ගන්න කොහෙද තැන් තියෙන්නේ කියලා. ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඥානදාස පෙරේරස ඒ කාලේ ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනම කියලා ආයතනයකින් මනෝවිද්‍යාව උපදේශනය ගැන උගන්වනවා. ඊට පස්සේ මම ඒ සර් හම්බෙන්න ගියා. ඒ සර් මට දෙ විස්තරය අහලා මට මම මේ ආසාවට ආවේ සර්. මම ඇත්ත විස්තරය කිව්වා මම ඉස්කෝලේකට ගියා ළමයි මෙහෙම දුන්නා ආසාවට ආවේ හරි පුතා ඔයා ෆීස් දෙන්නත් ඒවා මුකුත් එපා මනෝවිද්‍යාව ඉගෙන ගන්න කිව්වා. මම එතනින් තමයි ජීවිතේ මුලින්ම මනෝවිද්‍යාව විෂයක් විතර ඉගෙන ගත්තේ. පස්සේ ඉගෙන ගන්නවත් එක්ක මම අද වෙනකොට ඉස්කෝලේ 600කට ගිහින් තියෙනවා. ඒ කියන්නේ සමහරවිට කිව්වම පුදුම වෙනවා. දැන් මම විශ්වවිද්‍යාලයේ සහ දැන් වයසයි අතර කාල මහා කාලයක් නෑ. හැබැයි ඉස්කෝලේ 600කට ලංකාවේ ගිහින් තියෙනවා මම. එතකොට මේ ඔහොම දේශන කළා ඒ හැකියාව වර්ධනය කරගෙන මම එතකොට ශාස්ත්‍රීය උපාධිය කම්ප්ලීට් කරගත්තා. නීතිවේදී උපාධියත් කරගත්තා. මනෝවිද්‍යාව කරගත්තා. ඔය අතරේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඒ දවස්වල තිබ්බා දැන් තියෙනවද කියලා මම දන්නේ නෑ. ඉන්ටර්නැෂනල් කම්පියුටර් ඩ්‍රයිවිං ලයිසන් කියලා එකක්. ඒ කියන්නේ ජාත්‍යන්තර පරිගණක රියදුරු බලපත්‍රය. කම්පියුටරයක් ඕන විදිහට කරන් පාවිච්චි කරන්න පුළුවන් කියන එකනේ. එතකොට ඒවත් දැනගත්තා. ඊළඟට දැන් මම හැමදේම අර ස්කෝලේ ඒ ලෙවල් කරේ සෙල්ෆ් ස්ටඩීනේ. මම්ම ඉගෙන ගත්තේ. අදටත් සමහර අය පවර්පොයින්ට් එකෙන් ෆොටෝෂොප් වලින් මහන්සියලා හදන ආර්ට් වර්ක් එකක් මම ඒක බලාගෙන ඉඳලා පවර්පොයින්ට් එකෙන් හැමීට හදන සරලව හදනවා.
එකන ඒ එකන මම කෑලි එහෙමෙන් දාලා සමහර හිතන අඩේ මේක කොහොමද පවර් පොයින්ට්ලින් හදුවේ කියලා අහනවා. මම හැම වෙලේම ගිහිල්ලා හෙල්ප් කියලා එකක් තියෙනවානේ. මම හිතන්නේ ලංකාවේ කිසිම ළමේ ඔය සොෆ්ට්වෙයාර් එකතන හෙල්ප් කෑල්ල පාවිච්චි කරලා ඇති කියලා. බහුතරයක් අය හෙල්ප් එකට ගිහලා මට වෙන්න ඕන දේ මං ගහනවා. එයා කියනවානේ පොඩි කමාන්ඩ් ටිකක්. මම ඒ විදිහට වැඩ කරලා බලනවා. හැම වෙලේම අත්හදා බැලීම් තුලින් මම අලුත් දේවල් උත්සාහ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒත් එක්ක පොත් අර කියවීමෙන් ආපු පන්නරයත් එක්ක දැනුමක් තිබ්බා. ඒත් එක්ක තමයි අපේ පෙරහැර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහින්ද රත්නායක සර් කිව්වා උදයන්ග ඔයාට හැකියාව තියෙනවා හරි නිහතමානීව මුල්ම වතාවට දැන් අවුරුදු 4කට විතර කලින් චරණට එකක් ආවා. ඇවිල්ලා මේ අර චරණ කාර්යාලයේදී වජිරජයවර්ධන මාත්මයා මුණ ගැස්සලා එහෙම තමයි පොඩ්ඩක් ওই මාධ්‍යවලට ආවේ. ඊට පස්සේ එක වැඩක් ගියාට පස්සේ තව චැනල් වලින් කතා කරා. එතකොට මම කල්පනා කරා අපි කියෙව්වහම පොත්පත් කියෙව්වහම සහ මිනිස්සු මනුස්සකම තියෙන මිනිස්සු ඇසුරු කරාම ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඒකෙදි මෙහෙම එක්කුත් තියෙනවා. ආයතනක ප්‍රධානීන් සහ ඉහළ ඉන්න මිනිස්සු දැනගන්න ඕන ගමේ නම කිව්වෙන් පස්සේ දැන් දඹානේ කිව්වට පස්සේ මූවැද්දෙක් කියන්න බෑ. එහෙම කියලා හිතනවා නම් ආයතන ප්‍රධානී තරම් පටු මිහි ලෝකේ කොහෙවත් නැහැ. ගමේ නම නෙවෙයි ඉස්සෙල්ලා හඳුනගන්න මොකද ටැලන්ට් එක මොකද්ද කියලා. සමහර ආයතනවල මම ඉන්ටර්වියු ගිය ආයතනවල ගමේ නම හර රිජෙක්ට් කරපු අවස්ථා තියෙනවා. ටැමිල්ද කියලා හර රිජෙක්ට් කරපු අවස්ථා තියෙනවා. ප්‍රදේශයෙන්ද එපා කියපු අවස්ථා තියෙනවා. හැබැයි ඇත්තම කතාව මිනිස්යාගේ තුල තියෙන සිහිනය මරන්න හොඳ නැහැ. මම මේ කියන්නේ සියලු ආය ප්‍රධානීන්ට කියන්නේ සමාජාලාවට ඒ සිහිනේ වෙන්න පුළුවන් මේ රටේ නායකයෝ බිහි කරන සිහිනය. ඒ සිහිනේ වෙන්න පුළුවන් සමහර පෙරලිකාරී චරිත බිහි කරන සිහින මේ කියන්නේ සිහින තියාගෙන මිනිස්සු වෙන්නේ. ඒ සිහින මරන්න හොඳ නැහැ. ඉතින් ඔය විශ්වවිද්‍යාලයත් එක්ක මට ඒ තිබ්බ අරමුණ සහ ගැම්මත් එක්ක තාත්තගේ විශාල ශක්තිය අම්මගේ මඟ පෙන්වීම අම්මා සමහර දවස්වලට නිදි මරාගෙන පාඩම් කරනකම් ඇහැරලා හිටු වාර තිබ්බා. අම්මා තාත්තරට මම වැඩිම කාලයක් ගත කරේ අත්තම්මත් එක්ක. ඒ කියන්නේ අපිට ගමේ පොඩි කඩයක් තිබ්බා. ඒ කඩේ තමයි මායි අත්තම්මයි නැවතිලා හිටියේ. අම්මයි තාත්තයි නංගි නෝඋඩ්ඩල ගෙදර හිටියේ. දැන් මට මතකයි අත්තම්ම කොයිතරම් අධ්‍යාපනයේට මා උනන්දු කරාද කිව්වොත් එහෙම දවසක් අපේ ගේ ගිනි ගත්තා. මායි අත්තම්ම විතර ඇතුළේ ඉන්නේ. මම හරියටම හතේ පන්තියේ මට මතකයි 2005 පෙබරවාරි මාසේ 17 වෙනිදා තමයි ගිනි ගත්තේ. අපේ පැත්ත හරි සීතලයිනේ. ගුලි වෙලා නිදා ගන්නකොට මට එකපාර රස්නේ. මං ඇහැල බලනකොට වාහල අනිත් පැත්තෙන් හැම පැත්තෙම ගින්දර. අත් මං ඇහැරෙව්වා මේ ආන් ගිනි ගන්නවා ගෙදර කියලා. ඔක්කොම බරු දමලා ගහලා එළියට ආවා. මට අමතක නොවන සිදුවීම අත්තම්ම උඹ හිටපන් කියලා ආය ඇතුළට දිව්වා. මං වෙලෝ මෙච්චර ගිනි ගන්න එලේ මොනා ගන්නද ඇතුළට යන්නේ එන්න කියලා කෑ ගැහුවා. එයා ඇතුළට කියලා අරන් ආව යුනිෆෝම් එකක් මගේ. හෙට ඉස්කෝලේ යන්න මේ. ඒක රෑ එකට විතර ගිනි ගන්නවා වගේ. එයා කියන හෙටත් ඉස්කෝලේ යනවා කියලා. අපි ඊට පස්සේ ගිහිල්ලා රෑ පන්සලේ නැවතුනේ දා. ගිනි ගත්තට පස්සේ ඉන්න තැනක් තියෙනවා පන්සලේ නැවතුනා ඉදා රෑ. අර නෝඩ් ගෙදර යනකම්. හැබැයි මට හොඳ නම දකයි. ගිනි ගත්ත ගේ ඇතුළේ ඉඳන් එළියට දුවන් එද්දී අත්තම්ම යුනිෆෝම් එක අරන් ඉස්කෝලේ යන්න කිව්වා. අත්තම්මගේ කවි රසයලු අපිතා ඒ කවි රසයෙන්ලු අපිතාමත් කවි කියන්නේ. අර හරසෙනගේ සින්දුවේ තියෙන්නේ. ඒ කියන්නේ එයා තමයි අද මාව මේ පෝෂණය කරලා මේ විදිහට භාෂාව භාවිත කරන්න කතන්දර කියලා දීලා එයා අර පොඩි කාලේ ඉඳන් දෙමළ භාෂාව සිංහල භාෂාව රස කතන්දර හැම දෙකම දන්න හින්දා මට රාමායනේ අමුතුවෙන් කියවන්න ඕනුනේ නැහැ රජන්ති. මට මහාභාරතේ අමුතුවෙන් කියවන්න ඕනුනේ නැහැ. මම ඒ කතා අහලා තියෙනවා. මම පන්සල් යනවා පන්සල් ගිහලා එනකම් කෝවිල් යනවා කෝවිල් ගිහලා එනකම් පල්ලිත් යනවා. ඒ කියන්නේ අපේ කියන්නේ අපේ යාළුවෝ අමුතු සංස්කෘතික ඉති. ඒ නිසා අධ්‍යාපනය කියන එක ශාස්ත්‍රීයව ලබා ගත්තාට අමතරව මගේ පරිසරයෙන් ලබාගත්තේ බහු සංස්කෘතික බහු වාර්ගික අත්දැකීම ඔස්සේ මම මට හැම වෙලේම මම අලුත් දෙයක් ඉගෙන ගන්න ඕන කියලා තැනම තියෙනවා. අදත් මම මේ මොනවා හරි අලුත් පාඨමාලාවක් හරි මොකක් හරි තිබ්බොත් අනිවාර්ය සම්බන්ධල ඉගෙන ගන්නවා. ඒ කියන්නේ භාෂාවක් ඉගෙන ගන්න දොත් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඒ අධ්‍යාපනයේ නිසා ලයිව් වත්තක ඔහේ ලයිමක හෝ කොහේ හරි පීඩිතව ඉන්න හිටපු පුද්ගලයෙක් අද නිකන් හරි දෙතුන් දිනෙකට හරි යමක් කියන්න පුළුවන් මට්ටමට පෝෂණය වුණේ අධ්‍යාපනය කියන එකම සාධකය නිසා. වෙන කිසිදු සාධකයක් නෙමෙයි. අධ්‍යාපනයේ එකම සාධකය නිසා තමයි අද මම මේ කතා කරන්නේ. හදිස්සියේ හෝ පාසල් නොගියා නම් ඒ තීරණේ වැරදුනා නම් හදිස්සියේ හෝ මමත් රැකියාවට යනවා කියලා තීරණේ කරා නම් අද මම තාම වැඩ.
මේ වෙලාවෙත් වැස්සේ හෝ අවුවේ තෙමිතෙමි හරි කරවිවි වැඩ. හැබැයි මම මේ හැමෝටම තරුණ අයට ඉගෙන ගන්න අයට කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ අම්මගේ කීමට තාත්තගේට බලෙන් ගිහල ස්කෝලේ ගිහලා මොනවද ಅದ ගෙදරට කරා කියන එක නෙමෙයි. ඒක මහා අමුතු එකක්. ඒ ඉගෙන ගන්නවා කියන කන්සෙප්ට් එක මම හිතන්නේ රටේ අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන ලේකම්වරයාවත් දන්නවා ඇති කියලා. විභාග නෙමෙයි ඉගෙන ගන්නවා කියන්නේ. විභාග කියන්නේ මොකද්ද නේද? විභාග කියන්නේ කොලේකට ලියලන එකනේ. විභාග ෆේල් වෙච්ච මිනිස්සු ජීවිතේ පාස් වෙලා හීන පාස් වෙලා ඉන්නවා. හැබැයි ඉගෙන ගන්න එක නතර කරන්න හොඳ නැහැ. නමුත් අපේ රටේ තියෙන අවාසනාව සියල්ලම ඉන්නේ විභාග ක්‍රමයෙන් හින්දා හැමෝටම සිද්ධ වෙනවා ටාකට් එකට යන්න නම් ගායකෙක් වෙන්න නම් ඒත් විභාග ලියන්න වෙනවා. නැත්තම් රියැලිටි තරඟ වලට ගිහිල්ලා බොරු ෂෝ එකේ ඉන්න වෙනවනේ. දැන් මේ රියැලිටි තරඟ වලට ගිය යන මනුස්ස අව්‍යාජ මිනිස්යානේ පළමු වටේ දකින අව්‍යාජ මිනිස්යා නෙවෙන්නේ අපි අවසන් වටේ දකින්නේ. ඒ කියන්නේ දැන් ප්‍රෝඩාවක්නේ. ඒතර මම කියන්නේ ඇත්තටම ඔබට දක්ෂතාවයක් තියෙනවා නම් ඇත්තටම ශීනයක් තියෙනවා නම් මේ සිස්ටම් එක තුල දිනන්න ඕන නම් ඉගෙන ගන්න ඕන. ඒක අතිශය වැදගත් කතාවක්. මොකද හේතුව අධ්‍යාපනය කියන්නේ ලෝකය වෙනස් කර හැකි ප්‍රබලතම අවිය කියලා කතාවක් ඔබ අහලා තියෙනවාද? ලෝකය විතරක් නෙමෙයි ඔබේ ජීවිතය වෙනස් කරන්න අධ්‍යාපනය කියන සාධකයේද හැකියාවක් තිබෙනවා. හරියට මේ අපත් සමග අද දැනුවත්කම විශේෂාංගෙන් කතා කරන උදයංග කලන්සූරිය මහත්මයාගේ ජීවිතයේ නොහිතූ අන්දමට වෙනස් වුණා වගේ. ඔහුට ඇත්තටම හොඳ සපෝට් සිස්ටම් එකක් තිබුණා. ඔහුගේ අවට හිටපු පිරිස ඒ තරම් අධ්‍යාපනයක් නොලද පිරිසක් වුණත් අධ්‍යාපනයේ වැදගත්කම ගැන දැනගෙන හිටියා. දැන් කලින් වැඩසටහනෙත් කතා කරාම උදංග මහත්මයා නිතරම සිහිපත් කළ දෙයක් තමයි මම වතුකරේ හිටියේ. වතුකරේ ජනතාව හිටියේ අධ්‍යාපනය පිළිබඳ දැනීමක් එයාට නැහැ. ඒ පිළිබඳව එයාට උගන්වන්න ක්‍රමයක්, ඒ පිළිබඳව එයාට විශේෂ අරමුණක් ඇති කරවන්න ක්‍රමයක් තිබුණේ නැහැ කියන එක. ඔබ නිතර සමාජ මාධ්‍ය පරිහරණය කරන කෙනෙක් නම් ඔබ දන්නවා වතුකරේ දරුවන් කීප දෙනෙකු උපාධිධාරීන් බවට පත් වූ පුවත මහා නිවුස් එකක්, මහා ප්‍රවෘත්තියක් බවට රටේ පත් වුණා. හැබැයි උපාධිධාරියෙකු බිහිවීම කියන කාරණාව, විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ට වීම කියන කාරණාව දරුවෙකුගේ ජීවිතයේ විශේෂිත කාරණාවක් වුණාට මම හිතන්නේ ගමකට නගරයකට විශේෂිත කාරණාවක් නෙමෙයි. උදාහරණ වහන්සේ අපිට කියන්නේ තවමත් ඇයි මේ වතුකරේ දරුවන් උපාධිධාරීන් බවට පත්වීම අපට ප්‍රවෘත්තියක් වෙලා තියෙන්නේ? ප්‍රවෘත්තියක් වෙලා තියෙන්නේ දැන් අපේ රටේ අධ්‍යාපනයට අයවැය වෙන් කරන මුදලක් තියෙනවානේ. ඒ වෙන් කරන මුදල ඒ සම්පත නිසියාකාරව බෙදිලා යනවද රටේ හැම තැනටම? දැන් මේ බලධාරීන් හෝ තීරණ ගන්න පාර්ශවයන් කාමරයක් තුල කරන සාකච්ඡාවේ කඳුකරේ නියෝජනය කරන නියෝජිතයෙක් නැද්ද මන් දන්නේ, ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද දන්නේ. කියන්නේ ඒකට හේතුව එහෙ අදට ගියත් ගුරුවරු නැති පාසල් ඉන්නවා. දැන් සමහර පාසල් කොළඹ තියෙනවා ගුරුවරු වැඩි. සමහර ගුරුවරු මේ දැන් මම මේ ඊයේ පෙරේදා ප්‍රවෘත්තියක කියවුවා කලාප අධ්‍යක්ෂවරයා හදිට ලැබුණු පැමිණිල්ල කන ඉස්කෝලේ පරීක්ෂා කරන්න යනවා. ඒතර ගුරුවරු 35ක් විතර ස්ටාෆ් රූම් එකේ තේබිබි කතා කරගෙන ඉන්නවලු. හැම පන්තියකම ගුරුවරයෙකුත් ඉන්නවලු. ඒක බිය නොහැක්කන්නේ. අර 35 දෙනා මොකද කරන්නේ? 35ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? අපේ ඉස්කෝලේ දෙන්නෙක් දෙන්න. ඒ 35යි. ඒ කියන්නේ මේ අයිතෙන් දුෂ්කර සේවිට කියලා ගුරුවරු යවුවට පස්සේ යාළේ සම්පූර්ණ පඩියම යන්න එන්නයි හැම දෙයකට වියදම් වෙනවා නම් පාලනය කරනයි දැනගන්න ඕන ඒ අයට විශේෂමක් කරේ වරප්‍රසාදයක් දෙන්න. නේ අපේ දත්මිටි කාගෙන අර දීපිකා ඩීජ කපිල සර් අයෝම් ඩීජ ගුරු දෙතුන් දෙනා හිටියේ නැත්නම් මට මෙහෙම කතා කරන්නත් නැහැ. ඒ නිසා වතුකරේ උපායධාරයෙක් මෙහෙම තවමත් ප්‍රවෘත්තියක් වෙලා තියෙන්නේ. ඒ ළමයි ටික පුදුම කට්ටක් කාලා එතනට යන්නේ. දැන් කොළඹ කෙනෙක් ඩිග්‍රියක් ගන්නවා කියන එක හරි සරලයි. ඒ ලෙවල් ක්ලාස් ගියා, කැම්පස් ගියා, කැම්පස් යන බැරුණොත් මක්කරි ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ගියා ඩිග්‍රියක් ගත්තා. හරි සරලයි. අපේ පැත්තේ ප්‍රයිවට් යුනිවර්සිටි ගැන දන්නේ නැහැ. හරිද? අපිට තියෙන එකම සීනේ අර විශ්වවිද්‍යාල 17න් එකට යනවා කියන එක විතරයි. ඒතර ඒක ආශ්චර්යයක් එහෙ කෙනෙක්ට වෙනවා කියන්නේ. ඒ කියන්නේ සම්පත් නැතුව අනික විශ්වවිද්‍යාලය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව අනාගතේ කවුද වෙන්නේ කියලා දන්නේ නැතුව අර සමහර ළමයි රැල්ලට වැඩ කරලා කැම්පස් යනවා. ඒ ලෙවල් කළ යුතු නිසා කරනවා. හැබැයි ළමයට හරියට අරමුණක් දුන්නා නම් මාර විදිය නිර්මාණකරුව මාර පිරිසක් එහෙම බිහි වෙනවා. එතකොට මේකේ ලොකුම කාර්යභාරය ඇත්තනම කරන්න ගුරුවරු සහ දෙමව්පියෝ තේරුම් ගන්න ඕන මම ළමයට උගන්වන්නේ ඇයි කියන එක. දැන් ලංකාවේ ගුරුවරුන්ට ගහන්න බෑනේ ළමයින්ට. මට මතකයි අර මං ගියේ විදුහල් පොත්තම ආපු දවසේ මට ගැහුවා කියලා. ඒ විදුහල් පොත් නම ඊට කලින් මම ඉස්කෝලේ දඟම කොල්ල මම. ඒ කියන්නේ
ඒ ගුටි කාපු නිසාව තමයි පන්රය වානේ පන්නරය හම්බේ නෙහෙමනි. එතකොට මේ ස්කෝලෙන් මට මකර ගැහුව කියර ම ගෙදරගහිංග ොත්තේම තාත්ත සට කතා කල්ල කියන තව ගහන්න කියලා. ඒ වැරැද්දර තාත්තත් ගහනු. එකන්නේ අපිට එහෙම කාලයක් තිබ්බේ ර මට හම්බුනා ලිපියක් ඒබ්‍රහම් ලිංකන් ජනාධිපතිවරයා පිහැමෝ මහල තියෙනවා තම පුතාගේ පාසලේ ගුරුවරයාටයව කුලියුම් එලියුමේ තියෙනවා මන් තැන් කිහිපයක් උපට ගන්නම් අසමත්වීම් වංචා කිරීමට වඩා උතුම් බව ඔහුට පාසලේදී උගන්නන්න දැන් මේ ජනාධිපතිවරයා සිලබස් එක උගන්නන්න කියන්නේ ගුරුවරයාට ජනාධිපතිවරයා කියන්නේ එහෙම ඒවා සියල්ලෝම ඔහුගේ අදහස් වැරදියයි පැවසුවද ඔහුට සිය මතය පිළිබඳ විශ්වාසය තැබීමට උගන්නන්න මුරුදු ගුණ ඇති අය සමඟ මුදු ගුණය පෙරදරිව රළු ගුණ ඇති අය සමඟ රළු ගුණය පෙරදර කටයුතුකින් උගන්නන්න සියල්ලෝම රැල්ලට හසු වී ඒ සමගම යන අවස්ථාවේදී ඔවුන් හා නොයා සිටීමට අවශ්‍ය ශක්තිය මගේ පුතාට ලබා දෙන්න ශෝකාකූල අවස්ථාවන්හිදී සිනාසෙන්නේ කෙසේදැයි ඔහුට උගන්වන්න කඳුළු සැලීම ලැජ්ජාවට කරුණක් නොවන බව ඔහුට උගන්වන්න කිසිත් නොරුස්සන පුද්ගලයින් සමච්චරයට ලක්කිරීමටත් වැඩි සෙනෙහස පිළිබඳ කල්පනාවෙන් කටයුතුකින් ඔහුට උගන්වන්න වැදගත්ම කෑල්ල ඔහුගේ බුද්ධිය හා ශක්තිය වැඩිම මිලකට විකිණීමටත් ඔහුගේ හදවත හා ආත්මයට මිලක් නියම නොකිරීමටත් ඔහුට උගන්වන්න ඒ කියන්නේ යාන්ත්‍රික විදිහට බිහිවෙච්ච වෛද්‍යවරයෙක් සමහරලාට රෝගියාට රෝගය ගැන ප්‍රකාශ කරන විදිහ දන්නේ නැහැ විකෘති නාට්‍යයේ අවසානයේ සෝමලතා සුබසනියන්ගේ අවසානයේ ඒ වෛද්‍යවරියක් වුණාට පස්සේ වෛද්‍යවරියව කසාපදින කොල්ලෙක් එනවනේ විකෘති නාට්‍ය බලලා තියෙන අය දන්නවා ගෑල්ලම ඇවිල්ලා වාඩි වෙන මනමාලේ ඉස්සර ගෑල්ලම යාන්ත්‍රික ඉගෙන ගත්ත කෙනෙක් ගෑල්ලා මෙතන මේ ඇවිල්ලා ඉන්නේ ලෙඩෙක් කියලා කෝ දිව දාන්න කෝ මොකද්ද ලෙඩේ අවසානට එහෙම වෙන්නේ ඒ කියන්නේ ඇත්තරම මනුස්සකම් පිරුණු පිරිසක් බිහි කරන්න බලපාන පරිසරය ඒ නිසා දැන් වතුකරේ පාසල් වලට හරියට ශක්තිය දුන්නොත් හරියට ඒ අවශ්‍ය ගැම්ම දුන්නොත් ඒ මිනිස්සු විඳපු දුෂ්කරතාවල දුෂ්කරතා මිනිස්සු දන්න නිසා ඔවුන් යම් ඉහළ පුටුවලට ආපුවම අනිවාර්යෙන් රට වැඩක් කරනවා. ඔය එම්පති කියන කාරණාව නැත්නම් සහකම්පනය කියන කාරණාව කොයිතරම් වැදගත්ද කියන වග මුළු ලෝකයක් ඉගෙන ගත්තා නාසි යුද සමයේදී. ඒ කාලේ වෛද්‍යවරුන් හිටියා ඉංජිනේරුවන් හිටියා නාසින් එකතු වෙලා නාසි හමුදාවත් එකතු වෙලා එයයි කටයුතු කරේ කොහොමද කියන කාරණාව ඔබ පොතපතින් අහලා ඇති ඔබ ඔබට ගුරුවරුන් එහෙම නැත්නම් ඔබේ දෙමව්පියන් කියලා ඇති. ඒකට මේ සහකම්පනය කියන කාරණාව දරුවන්ට කොච්චර වැදගත්ද කියන එක ගැන අපි කතා කරනවා. හැබැයි දැනවත් කමතුලින් කෙටි විරාමයක් අරගෙන විරාමේ අනතුරු නැවතත් අපි එකතු වෙමු. නැවතත් එකතු වන්නේ දැනවත්කම විශේෂාංගය සමග. අද අපි දැනවත්කමට ආරාධනා කළේ නීතිවේදී මනෝපදේශක ශාස්ත්‍රවේදී කථිකාචාර්ය උද්‍යංග කලන්සූරිය මහත්මාට. අපි විරාමයට කලින් කතා බහ කරමින් හිටියේ මේ සහකම්පන එහෙම නැත්නම් අනුන්ගේ දුක දැනීම කියන කාරණාව කොයිතරම් සමාජයකට රටකට සමහරලාට ලෝකයක යහපැවැත්මට වැදගත් වෙනවාද කියන එක. උදයන්ග දැන් ඔබ විධිමත්ව අධ්‍යාපනය ලැබූ කෙනෙක්. හැබැයි අප විශ්වාස කරනවා ඊටත් වඩා ඔබ සෙල්ෆ් ස්ටඩි කරපු කෙනෙක්. ඔබ තනියෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඒතොර ඔබ අවිධිමත්වත් ජීවිතය තුළින් අත්දැකීම් තුළින් ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට මේ දැන් ලංකාවේ දරුවෝ මේ අපි එක සීමාවකට කොටු කරලා තියෙනවා. මෙන්න මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ දේවල් වලින් විභාගෙට එනවා. ඒ විභාගෙ සමත් වෙන්න ඕනේ. සමත් වුණොත් ඔබ විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඊන් පස්සේ ඔබට රැකියාවක් හොයාගන්න පුළුවන් කියන එක. දැන් ඔබ කිව්වා වගේ මේ ක්‍රමය හරහා දරුවන් යාන්ත්‍රික බවට පත් වෙලා තිබෙනවා. දැන් ලෝකයේ අනිත් රටවල උදයන්ග මහත්මයා සෙල්ෆ් ස්ටඩින් කියන කන්සෙප්ට් එක නැත්නම් තනිව ඉගෙනීම කියන සංකල්පය ප්‍රවර්ධනය කරලා තියෙනවා. ලංකාවේ තවමත් ওই තනිව ඉගෙනීම කියන සංකල්පය අපි දන්නේ නැහැ. මේ තනිව ඉගෙනීම කියන සංකල්පය මේ හැම දෙයකටම වඩා වැදගත්ද? එහෙම කළ යුතුයිද දරුවන්? තනිව ඉගෙන ගන්නවා කියන එක අතිශය වැදගත්. ඒකට හේතුව සෑම පුද්ගලයෙක්ම ඉපදෙන්නේ ප්‍රතිභාවක් එක්කනේ වාසනා ගුණයක් එක්ක. අපි සාමාන්‍ය සාහිත්‍යයෙන් ගත්තොත් එහෙම ප්‍රතිභාව තියෙන හැම කෙනෙකු ළඟම. ඒ ප්‍රතිභාව තියෙන කෙනා කියන්නේ හැකියාව තියෙන කෙනා හැකියාව දියුණු කරගන්න එයාට පත පොත කියවලා හෝ ඇසූ පිරෝයගේ දැනුමත් එක්ක එයාට පුළුවන් එයාගේ දැනුම වර්ධනය කරගන්න. අපි ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ මූලික වශයෙන්.
ඒ හැම දෙයකටම වඩා එයා සතතාභ්‍යාසයක නිරන්තර පුහුණු වීම හා පරිකල්පනය කියන එක දියුණු වෙන්නේම ඒ කියන්නේ අන්තර්වර්ති සංනිවේදනය අපි ඒකට කියන්නේ. අභ්‍යන්තරයෙන් මම ඒක හිතලා හිතලම තමයි මට දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. සෙල්ෆ් ස්ටඩි කියන්නේ දැනුම වර්ධනය කරන දේට හොඳම මාධ්‍යයක්. හේතුව මම මට කන්සෙප්ට් එකක් දුන්නා මම ඒක හිතනවා. මම ඒක ගොඩනගනවා. මම ඒක පරතරට යනවා. ඒ කියන්නේ මම සමහරවිට අපි නිකන් හිතමු සමහර සාහිත්‍ය නිර්මාණ ගත්තාම සමහර සාහිත්‍ය නිර්මාණවල අපිට පේන්නේ මල. හැබැයි මල දිහා බලලා තියෙන දෘෂ්ටි කෝණය එයා තනියෙන් හිතපු දෙයක්. ඒ නිසා ඕනම විභාගයක් පාස් වෙන්න ඕනම ටාගට් එකට යන්න වැදගත්ම දේ තමයි සෙල්ෆ් ස්ටඩි කරන එක. ඒ කියන්නේ දැන් අපේ රටේ සිස්ටම් එක තුල ළමයට හිතන්න කාලයක් නැහෙනි. 8ට ඉස්කෝලෙ ගියා, 2ට ඉස්කෝලෙ ඉවරයි, පන්තියට ගියා, පන්ති ඉවරයි, ගෙදර ආවා. කියන්නේ පාඩම් කරන්න කියලා අම්මලා කියනයි ළමයා පාඩම් කරන්නේ අම්මලාගේ තාත්තලාගේ වදේට. දැන් ලංකාවේ ළමයින්ගෙන් කී දෙනාද ඇයි මම ඉගෙන ගන්න කියලා දන්නේ? අපි සමීක්ෂණයක් කරමු ඉස්කෝලයක් ඇරෙන වෙලාවකට. ඇයි පුතේ ඉස්කෝලෙ ගියේ? කවුරුත් දන්නේ මම ඇයි ඉගෙන ගන්න කියලා. කවුරුත් දන්නේ අම්මලා දන්නේ ඇයි ළමයට උගන්වන්නේ කියලා. හොඳ රස්සාවක් ගන්න. ඒකද රශාන්ති ඉගෙන ගැනීම අරමුණ. රැකියාවක් කිරීම අරමුණු වලින් එකක්. හැබැයි අධ්‍යාපනය අරමුණු තුනක් තියෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති. දැනුම, කුසලතා, ආකල්ප. හෙඩ්, හෑන්ඩ්, හාර්ට් තුනම හැදෙන්න ඕන. දැන් අපේ සිස්ටම් එකේ තුනම හැදෙනවද? මම හැමදාම කියන දෙයක් ලෝකෙම විනාශ කරන පරමාණු බෝම්බේ හැදුවේ, තුවක්කුව හැදුවේ, මිසයිල් හැදුවේ ඉගෙන ගත්ත අයද ඉගෙන ගත්තේ නැති අයද? සරල ප්‍රශ්නයක් මගේ. ඉගෙන ගත්ත අයනේ. පරමාණු බෝම්බයක් මේ විකිරණ එහෙම කරලා දැවැන්ත නිර්මාණයක් කරන්න සාමාන්‍ය විද්‍යාවත් ඉගෙන ගත්තේ නැති මිනිහෙකුට බෑනේ. ඒ නිසා අධ්‍යාපනයත් එක්ක දෙන්න ඕන භාෂාව, සාහිත්‍ය, සංවේදීකම දෙන්න ඕන මිනිස්සුන්ට. අන්න ඒක දුන්නොත් ඒ කියන්නේ සෙල්ෆ් ස්ටඩි එකේ වාසිය එක තමයි. ඒතර එහෙම කෙනා හිතනවා මම මේ කරන දේ තනින් හිතනවා. සෙල්ෆ් ස්ටඩි කරනවා නේද? ඒතර සාහිත්‍ය ගීතයක් ගැනම හිතනකොට මෙයා හිතනවා මම මේ විෂය ගිනිහෙකුට නරකක් විදිහට පාවිච්චි කරන්න හොඳ නැහැ. ඇයි? එයාගේ සංවේදීකම තියෙනවා. එයාගේ ඔළුවේ දුක කියන එක තියෙනවා. ඇයි? ඒ උගන්ලා තියෙනවා. ඉතින් ලෝකේ දියුණු රටවල් ගත්තොත් ෆින්ලන්තයේ ලෝකේ සාමකාමීම රට, ලෝකේ සතුටෙම සිටින දර්ශකය අපි දන්න කාලේ තමයි ෆින්ලන්ඩ් වලනේ තියෙන්නේ. ෆින්ලන්ඩ් වල එහෙම වෙන්න හේතුව මොකද්ද? এডুকেෂන් සිස්ටම් එක. අධ්‍යාපන පද්ධතිය හොඳ වීම තමයි ෆින්ලන්ඩ් වල සතුටේ සිටීමේ රහස. ඒක අධ්‍යාපනයේ සතුටයි කියන එක කොහොමද තරාදී හරියට ආවේ මේ ෆින්ලන්තේ? ඒ කියන්නේ ෆින්ලන්ත පාලනාධිකාරී සමිසු දරන් හිටියා. මේ මිනිස්සු නිසි අධ්‍යාපනයක් ලැබුවාම සතුටටපත් වෙනවා. අධ්‍යාපනය කියන්නේ විභාග විතර නෙමෙයි. අනේකා ඇසුරු කිරීම, අනේකාට කතා කිරීම ෆින්ලන්තේ විභාග නැහැනේ. හරිම අවමානී විභාග. පෙර පාසල් කාලේ ඉඳන්ම ළමයින්ට ප්‍රැක්ටිකල් এডুকেෂන් එකක් තියෙන්නේ. අපේ මොනවද තියෙන්නේ? අපේ පීනන්න කියලා දෙන්නේ නෝට් එකක් දෙනවනේ රශාන්ති ඉස්කෝලේ. මෙහෙමයි දකුණු අත ඔසවන්න, පහළට දමන්න, වම් කකුල ඔසවන්න, පහළට දමන්න නෝට් එකක් දෙන්නේ. වයිලින් එකක් ගහන නෝට් එකක් දෙන්නේ. අපේ දැන් ඉංග්‍රීසි. දැන් කීවසේ ඉඳන් ලංකාවේ ළමයි ඉංග්‍රීසි උගන්වනවද? තුනේ ඉඳන් උගන්වනවා. අච්චු පුතත් දෙන්නේ තුනේදී. තුනේ ඉඳන් 11 වෙනකන් ඉංග්‍රීසි උගන්වනවා. එතන ඉංග්‍රීසි බෑ. සමහරවිට මාස දෙක කෝස් එකකට ගිහලා ඉංග්‍රීසි කතා කරනවා. මොකද්ද මේ අවුල? සමහර ඉංග්‍රීසි උගන්වන ටීචර්ලාට ඉංග්‍රීසි බෑ. ඒ කියන්නේ මේ ඇයිද ඉංග්‍රීසි බැරි වෙලා තියෙන්නේ? ළමයට ඒක දෙන්නවත් සිස්ටම් එකක් අපේ ඔළුවේ හදලා නැහැ. අපේ අධ්‍යාපන බලධාරීන් හිතනවා අච්චු පොට් එක දුන්නාම හරි, ආ වැඩේ හරි, අපේ වැඩේ හරි, ගුරු ටික දුන්නාම හරි කියලා. සමහර ඒ කියන්නේ එහෙනම් මේ අපේ රට සුරපුරයක් වෙන්න එපේ මේ ඉගෙන ගන්න ඉගෙන ගැනීමලට නේ. අර ගීතයක දෙනා වගේ මෙච්චර බණ අහන රටත් මේක, බණ කියන රටත් මේක තවුස දිව්‍ය ලෝකෙ වෙන්න එපේ අද. එහෙනම් එහෙම වෙලා නැහනේ. දවසින් දවස අගාධයට යන්නේ. එහෙනම් මේ අධ්‍යාපනයේ මෙයාලා මේ කියන තරමට වුණා නම් දැන් මොකක් කර දෙයක් වෙලා තියෙන්න එපේ. ඒ නිසා ළමයට හිතන්න පුරුදු කරලා ළමෙක් නිර්මාණය කරන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි භාෂාව සාහිත්‍ය උදාගන්න එක. සංවේදී මිනිහෙක් නිර්මාණය කරන ලෝකෙ දියුණු රටව ජපානයේ රටවල වෛද්‍ය විද්‍යාව කරත් පොර සාහිත්‍ය ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් සාහිත්‍ය ඉගෙන ගන්න නැත්නම් එයාට වෛද්‍යපයි දෙන්නේ සමහර රටවල. ඒ කියන්නේ භාෂාව එයා ග්‍රහණය කරගන්න ඕනේ. එතකොට තනියෙන් සිතීම වර්ධනය වෙන්නේ මුලින්ම භාෂාව සාහිත්‍ය විෂයන් වලින් තමයි. ඒක කරන්න ලේසි. දැන් උදාහරණයක් විදිහට මේ ගීතය ගැන ඔබට හිතන දේ කියන්න. මේ මල මේ කවිය ගැන ඔබට හිතන දේ කියන්න. ඒක පුරුදු කරන්න පුළුවන්.
මට මොකක්ද වාසනාවකට අපේ පැත්තට ආපු අපේ ස්කෝල ගන ගුරුවරු අන්නේ පරිකල්පනයට අවශ්‍ය එන්නත මට දුන්නා. ඒතර මම හිතන්න ටීචර් සමහරලාට කියන උදෑංග මේක ගැන ඔයාට හිතන දේ කියන්න කියලා. ඒ නිසා ස්වයං අධ්‍යාපනය තනිව ඉගෙනීම කියන එක හරිම වැදගත්. ඉගෙන ගන්න අය තීරණ දැනගන්න ඕන මම කවුරු කොච්චර කිව්වත් දැන් අපි කියන පාඩම් කරන්න කියලා. ඔයා පාඩම් කළ විභාගේ පාස් වෙන්න. පාඩම් කරන එක තීරණය කරන්නේ කවුද? අදාළ පුද්ගලයානේ. මේකේර ජනාධිපති ඇවිල්ලා උපදෙසක් දුන්නත් අහනවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? මමනේ. මම තමයි පොර. මං හැම වෙලෙම කියන්නේ අංකයක හිතන්න කවුරු කෙසේ කුමක් කිව්වත් මම පොරක්. මගේ ඇතුලේ මාර යෝධයෙක් ඉන්නවා කියලා හැම එකම ඉස්සලා හිතන්න ඕන. ඒ නිසා තනියෙන් හිතලා මගේ යෝධයට කරන්න පුළුවන් වැඩ ලිස්ට් එකක් හදාගන්න ඕන. අර සදුවත විශ්ලේෂණය කියන්නේ මගේ තියෙන ශක්තියින් ටික බලන්න ඕන. මගේ තියෙන දුර්වලතා ටික මොනවද? මට තියෙන අවස්ථා මොනවද? මට තියෙන තරජන මොනවද? එච්චර හිතන්න ඕනේ නැහැ ගැඹුරෙන්. මගේ යෝධයට කරන්න පුළුවන් වැඩ මොනවද කියලා යෝධයා හොයාගෙන යෝධයා බලගන්නවන්න ඉගෙන ගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. මෙතන මේක අහන් ඉන්න පාසල් යන හැමෝම තේරෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉන්න අය විනාඩි 5ක් ඇස් වහගෙන කල්පනා කරන්න මට මොනවද පුළුවන්? මට සින්දු කියන්න පුළුවන්ද? මට වාදනය කරන්න පුළුවන්ද? මට නිවේදනය පුළුවන්ද? මට කාර්මික ඥානය තියෙනවද? මට මොනවද පුළුවන් කියලා බලන්න ඉස්සෙල්ලා. ඒ පුළුවන් කෙනාව හොයාගෙන එයාව ජයග්‍රහණය කරන්න මෙරි මෙරි යන්න. එතකොට තමයි ඔබේ ටාකටේ යන්න පුළුවන්. හැබැයි කොච්චර ප්‍රැක්ටිකල් පුළුවන් වුණත් අපේ රටේ තියෙන සිස්ටම් එක අස්සේ විභාග ලියන්න ඕන. ඒ කියන්නේ ඉස්සර තරංකාරීත අඩු හින්දා දැන් අපි දැන් මෙහෙම එකක් තියෙනවා. අපේ ළමයින්ට උපදෙස් දෙන්න හොඳ නැහැට අශාන්ති පරණායක කතා කිය කිය. ඒ කියන්නේ මැලිබන් මුදලාලි මෙහෙමයි ඉස්සරහට ආවේ. සිද්ධාලේප වේද මහත්ත මෙහෙමයි ඉස්සරහට ආවේ. ඒ කාලේ තිබ්බ සමාජ ආර්ථික පරිසරෙමේ දැන් තියෙන්නේ. ඒ කාලේ මැලිබන් මුදලාලි බිස්කට් විකුණන විදියට දැන් ගමේ කොල්ලෙට බිස්කට් කඩයක් දාලා මේ බේකරියක් දාලා විකුණන්න බෑ. එයාට වෙනම මාකටින් තියෙන ඩිජිටල් මාකටින් තියෙන ඔළුවේ අරයා කරපු ටිකම ආදර්ශයට ගන්න බෑ මෙයාට. ඒ නිසා ඉස්සෙල්ලාම උපදෙස් දෙන අය ගුරුවරු ඔක්කොම කලින් අප්ඩේට් වෙන්න. එයාලා සාම්ප්‍රදායික ගතානුගතික මතවලින් මිදෙන්න. ගෑන් ළමයෙකුයි පිරිවි ළමයෙකුයි කතා කරගෙන හිටියොත් තාම පටු කෝණයකින් බලන්න එපා මුන්දෙනම යාළුවා වෙන මොකුලක් කරන්න යන්නේ කියලා. එහෙම නෑ දැන් ළමයි. අංක එක ළමයව විශ්වාස කරන්න. දෙන්නේ කතා කරපු පළියට වැරදි කෝණයකින් බලන්න හොඳ නෑ. එතකොට වැඩේ කියන්නේ අපේ ස්කෝල ගුරුවරු ටික තාම අප්ඩේට් නැහැ. ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන දන්නේ නැති ගුරුවරුත් එක මොන ඔන්ලයින් එඩියුකේෂන්ද රසන්ති. දැන් මට සැරයක් මම ළමයෙක්ගේ ෆෝන් එකකින් බැලුවා ඔන්ලයින් පන්ති කියලා. මොනවද? WhatsApp එකෙන් ෆොටෝ එකක් කරලා නෝට් එක ලියාගන්න කියලා. ඒක ෆෝන් හොයාගත්ත සුද්දෙම දන්නවනේ හිනාවේ. මේක තමුන්ගේ මේ ඔන්ලයින් එඩියුකේෂන් කියලා. අපි හරි පම්පෝරි ගහන જાතියන්නේ. අපේ අධ්‍යාපනය මෙහෙමයි කියලා ඇති දෙයක් වෙලා නැහැ. අවුරුද්දට ලක්ෂ 3000කට ආසන්න ප්‍රමාණයක් උසස් පෙළ කරනවා. 40,000ක් විශ්වවිද්‍යාල යනවා. ඒ කියන්නේ අවුරුද්දට 40,000ක් විශ්වවිද්‍යාලෙන් අවුට් වෙනවා කියන එක අනිත් පැත්ත කතාව. ඒ 40,000 මොකද කරන්නේ? ඒ කට්ටිය කුෂිකාර්මික උපාධි ගත්ත කට්ටිය කුෂිකර්මය හැදුවා නම් මේකේ. සෞන්දර්ය උපාධි ගත්ත කට්ටිය කලාව හැදුවා නම් මේකේ. කලමනාකරණ උපාධි ගත්ත කට්ටිය මේකේ කලමනාකරණ හැදුවා නම් මේක මරු රටක්නේ. ලෝක රටවල් අපෙන්න අය ගන්න බෑ. දැන් අපි අර සමාජ මාධ්‍යවල තියෙන අපි වංගලියන්ගෙන උන්නය ගත්ත කියලා. ඒ කියන්නේ වෙන්න ඕන දේ වෙලා නැහෙනේ. අපේ අයගේ තියෙන්නේ අර මහත්මා ගාන්ධිගේ ප්‍රකාශයක් තියෙනවා ආයතනයක වර්ග දෙක මිනිස්සු ඉන්නවා. එකක් වැඩ කරන මිනිස්සු, අනිත් එක ලකුණු දාගන්න මිනිස්සු. තරඟේ තියෙන්නේ වැඩ කරන අය අතරේ නෙමෙයි ලකුණු දාගන්න අය අතරේ. හැම තැනකම එහෙම නෙමෙයිද බලන්න. ඒ නිසා අර ජනාධිපතිතුමාට පේන්න හෝ පරිපාලනට පේන්න හෝ දැන් අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන ආයතන තමයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. අධ්‍යාපන අමාත්‍යාංශය නෙමෙයි තීරණ ගන්නේ, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. එතකොට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට පේන්න හෝ කාටයි පේන්න වැඩ කරනවා විතරයි. කොළපුරෝණ දැන් ස්කෝල වලට ගියාම රෙකෝඩ් බුක් එකේ හොඳට ටීචර් ලස්සන් කරලා තියෙනවා. මේ පීරියඩ් එක මේක කියන්නේ මේක මේක මාරු හොන් සිලබස් එක කවර්. හැබැයි ළමයගලට මුකුත් ගියන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මම නම් කියන්නේ ගුරුවරු අප්ඩේට් උන් නැත්තම් අඩුම තරමේ ස්මාර්ට් ෆෝන් එක අලුත් ඇප් එකක් පාවිච්චි කරන්න දන්නේ නැත්තම් එයා සුදුසු නැහැ අලුත් කාලේ ළමයෙකුට උගන්වන්න. මම මේ පැරණි සාම්ප්‍රදායික මත තියෙන අයව හෙලා දකිනව නෙමෙයි. මම කියන්නේ මේ සංස්කෘතිය අලුත් වෙනවා කියන්නේ ලෝකෙ අලුත් වෙනවා කියන්නේ ඒකනේ. දැන් ලෝකෙ කොයි හරි රටවල තාම සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරනවද? දැන් සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු මම දැකලා තියෙනවා සමාජ මාධ්‍යවල සහ රූපවාහිනියල කියනවා
අර ඔන්ලයින් කාලේ කොරෝනා කාලේ ඒලෝ කරලා ආපු ළමයින්ට උගන්නන්න අමාරුයි. උගන්නන්න අමාරුයි ඒ ළමයි ඔන්ලයින් වලට හුරු වෙලා දැන් අපේ සිස්ටම් එක ගන්න අමාරුයි කියලා. ඉතින් එතනිනුත් එහාට යාලා ඔන්ලයින් විදිහටම අලුත් තාක්ෂණයට ගියා නම් ඉවරනේ. දැන් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩේ හොඳට කරන්නේ නැද්ද? දැන් මේ ඔක්කොම තියෙන රාජ්‍යාන්තරේ විතරද මේ ගැටලු ඔක්කොම තියෙන්නේ? පෞද්ගලික විශ්වවිද්‍යාලවල සහ පෞද්ගලික ආයතනවල රාජ්‍ය ආයතනවල කියන ඔය කියන ගැටලු එකක්වත් කියන්නේ නැහනේ. ඒ කට්ටේ මේන්ටේන් කරන් යනවානේ. ඒකට හේතුව අපි කම්මැලි. අපිට ඕන උදේ 8ට ගියා ඔෆිස් එකට ගියා ගානට අස්සම් කරලා ෂේප් එක හිටියා. ඇඟට ලොකු බරක් ගන්න නැහැ. ලොකු රිස්ක් වැඩක් වගේ එනවා නම් එහෙම කාට හරි පවර්ලා ෂේප් එක අයින් කරනවා. ඔෆිස් වල ඕන තරම් වෙනවනේ. ඒ නිසා ගුරුවරු සහ දෙමව්පියෝ අප්ඩේට් උනේ නැත්නම් තාම සාම්ප්‍රදායික මතේ නම් ඉන්නේ. ඒ කියන්නේ කටපාඩම් කරපම් මේක. මේක කොහොම හරි කරගන්න ඕනේ. ෆෝන් එක අයින් කරලා කොහොමද අලුත් ළමයෙක් නිර්මාණය කරන්නේ? ෆෝන් එක ඒ ළමයාට ෆෝන් එක දීලා ඌගේ ඔළුවට සංඥාවක් දෙන්න ඕන. මේ ෆෝන් එකෙන් කළ හැකි නොකළ හැකි දේ මොනවද? ජපානය වගේ පාසල්වල එකේ දෙකේ ළමයි ෆෝන් එකත් එක්ක ඉස්කෝලේ යන්නේ. එතන ඒ ළමයාත් අයාලේ යන්න එපැයි. ඒ රටවල් පිරෙන්න එපැයි. ෆෝන් තාක්ෂණය පාවිච්චි කරන වරද? අන්තර්ජාලය පාවිච්චි කරන වරද? නේද? එතකොට නමුත් අපේ රටේ ළමයි මොකද කියන්නේ? එපා කියලා එපා කිව්වොත් එහෙම කුතුහලේ නෝ අපේ රටේ මිනිස්සුන්ට. අර කියමනක් තියෙන්නේ ඉස්කෝලේක තීන්ත ගාලා ඩෙස්ක් එක උඩ තියලා තිබ්බලු තීන්ත ගායත අල්ලන්න එපා කියලා. ජනගම මොකද කරන්නේ? ආ තීන්ත ගාලානේ. අපි එහෙම නෙවෙයිද? ස්ටිකරයක් ගහලා මක් හරි ආවොත් එහෙම ගෙදරට බාණ්ඩ ගෙනාවත් එහෙම ස්ටිකරේ ගලවලා යටින් තිබෙ මොකද්ද කියලා අපි බලන්නේ නැද්ද? අපි තාම එහෙම කරනවානේ. ස්ටිකරයක් ගහලා හෑන්ඩ් බිලක් බෙදවනවා. මොකද බාණ්ඩ ගෙන ස්ටිකර් ගලවලා නැතුව තිබෙ මොකද්ද කියලා. අපි එපා කිව්වොත් වහලා තිබ්බොත් විවර කර බලන තාක්කල් කුතුහලේ තියෙනවා. ඒක ලෝක මිනිස්සුන්ගේ ස්වභාවය. ඒ නිසා ෆෝන් එක අයින් කරලා තාක්ෂණය අයින් කරලා කොල්ලෙක් ගොඩ දාන්න බෑ ලොවෙත්. කොහොමද එහෙම කර දාන්නේ? ඉතින් ඒක මේ කිසිම ගෝලීයකනේ ලක් වෙච්ච නිකන් ගෝත්තික මිනිස් දෙන්නේ. ෆෝන් උත් එපා, කම්පියුටර් එපා, ඉන්ටර්නෙට් එපා, අච්චු පොත පාඩම් කරන්න. ඔබ දැන් කිව්වේ ඉගෙනීම් ක්‍රියාවලිය තියෙන හයිබ්‍රිඩ් මෙතඩ් එක දැන් ලංකාවට හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි මේ තාක්ෂණයත් එක්ක යන ක්‍රමයක්. ලංකාවේ තවමත් නගර බද, ගම් බද කියලා පාසල්වල වෙනසක් තියෙනවා. ඒවා ඒ පහසුකම් වල වෙනසක් තියෙනවා. ඔබ මම හොඳින් දන්නා කාරණාවක්. හැබැයි ඔබේ ජීවිතයෙන් අපිට ගන්න පුළුවන් පාඩම තමයි එහෙම පාසලක ඉඳලා වුණත්, එහෙම අඩු පහසුකම් සහිතව ඉඳලා වුණත් අධ්‍යාපනයෙන් එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ ඉලක්ක සපුරා ගන්න කෙනෙකුට හැකියාව තිබෙනවා. අවසාන වශයෙන් උදැන් මහත්මයා අපිට කියන්නේ කොහොමද දරුවෙක්ගේ ආකල්ප මේ විදිහට වෙනසක් සිද්ධ වෙන්න ඕනේ? තමන්ගේ ඉලක්ක සපුරා ගන්න පහසුකම් බාධාවක් කර නොගෙන කොහොමද ජීවිතේ ජයගන්නේ? ස්මයින්ද හඳුරන්නේ කවියක තියෙනවා, කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම්, ඒ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම්. ඔය එක. බෝධි පූජා කවියක තියෙනවා, කරදරමයි ජීවිතයක හැමදාම, මරණයටයි ටික ටිකවත් ලංවීම, පින පමණයි තරමකවත් සෑහීම, නිවන තමයි අපිකාර සැනසීම. දැන් මේ රසාන්තර තේරෙන්නේ නැද්ද? අපේ සිස්ටම් එක තුළ ප්‍රශ්න ගැන කියනවා විතරයි. කරදරමයි ජීවිතයක හැමදාම, කරදර වලින් ඉස්සරහට යන්න කියලාත් කියනවා. කවුරුත් කියන්නේ කොහොමද යන්නේ කියලා. කියන්නේ මේක කොහොමද යන්නේ කියලා පාර කවුරුත් කියලා දෙන්නේ නැහැ නේ ළමයින්ට. පොඩි අය හිස් මැටි ගුලියක් වගේනේ. මේ මැටි ගුලියෙන් මම කියන පොඩි ළමයාව ගුරුවරයාට පුළුවන් වෙනෝනේ මැටි ගුලියෙන් ලස්සන භාණ්ඩයක් නිර්මාණය කරන්න. නිර්මාණය කරන විතරක් නෙවෙයි, ඒ නිර්මාණය කරන භාණ්ඩය හැඩ වැඩ කරනවද, විස්තර කරනවද, මේ ගුරුවරයාගේ කාර්යභාරය. ළමයා ආකල්ප වලින් හැදෙන්න කලින්, හදන්න කලින්, ළමයාගේ පැත්තෙන් හිතන කලින් මං කලින් ගුවා වගේ වැඩිහිටි පරම්පරාව වෙනස් වෙලා ඉන්න ඕනේ. තාම ගෝත්‍රිකයි නම්, තාම 80 දශකේ නම්, තාම 70 දශකේ නම් මේ සියවසේ ළමයින්ට උගන්වන්න තාම යාලා අප්ඩේට් නැහැ. ඒකට අලුත් තරුණ සෙට් එකක් එන්න ඕනේ. මම අර වැඩිහිටි ප්‍රජාව විවේචනය කරනවා නෙමෙයි. ඒ කියන්නේ මම කියන්නේ අධ්‍යාපනය කියන එක අලුත්ුන් නැත්තම් ලෝකෙ අලුත් වෙන්නේ නැහැ. අපේ පාසල් පද්ධති අලුත් වෙලාම නැහනේ. රේල් පාරවල් වගේනේ. ඒ කියන්නේ සුද්ධ හදලා ගිය ටික එහෙම්මයි. ඒ කියන්නේ ස්කෝල ටිකත් එහෙම්මනේ. තාම සිලබස් එක එහෙම්මනේ. නේ අපේ ලංකාවේ දෙපාර්තමේන්තු කීයක් තියෙනවද සුද්ධගේ ආඥා පන්තර තාම වැඩ කරන. ලංකාවේ පොලිසිය අලුත් වෙලාද? නිකන් හිතන්න අධිකරණ පද්ධති අලුත් වෙලාද? නේ? ඒ කියන්නේ අපේ රටේ තාක්ෂණ දැන් ඊයේ පෙරේදා මහ ලොකුවට කිව්වා නේද CCTV දාලා ලංකාවේ දතවහන දඩාලනවා කියලා. දවස් කීයද වැඩේ ගියේ? නේද? ඒ කියන්නේ මේක හරි අවුලක්. ඒ නිසා වැඩිහිටි පරපුර ආකල්පවලින්
ඉස්සල පෝෂණයෙන් වනේ. පොඩි අයට කාලෙත් එක්ක තමයි උන් පරිණත වෙන්නේ. මම මගේ වයසද හිතන මට්ටමට දැම් පහයකුට හිතන්න පුරුදු කරන්න හොඳනෑ. පොර පහේ ඉන්නේ දැන්. එයාට පහේ විදිර හිතන්න පුරුදු කරන්න ඕන. දැන් අපිට වෙලා තින අවුල මම මගේ විදිර හිතවංගල උට කියනවා. පොඩිය කාට ලොවෙත් බෑ මගේ විදිර හිතන්න මම අත්දැකීම් අරගෙන මම ස්කෝලේ කාලේ දඟයි. ගහගෙන තියෙනවා බැනගෙන තියෙනවා රණ්ඩු කරලා තියෙනවා උළු පලාගෙන ගෙදර ගිහින් තියෙනවා. මම දැන් කියනවා නීට් එකේ ඉන්න සිවිලෙන් ඉන්න ගොත්තේම අරය යාන්ත්‍රික ළමයෙක් වෙන අපි නිර්මාණය කරන්නේ. අම්මලා තාත්තලගේ අත්දැකීම් එක්ක අරුව දැම්ම අත්දැකීම් නොලබා මෙහෙම වොයිල කුකුලා වගේ එක්කරන් එනවා අනාගතයට. අනාගතේ කියලා අතහැරුව ගමන් වෛද්‍යවරු දැකලා නැද්ද ස්ට්‍රෙස් වැඩි හින්දා උඩ තට්ටුවෙන් පහළට පැනපු අය ලංකාවේ හොස්පිටල්වල. අන්න ඒ වගේ අය. ඒ නිසා පොඩි අයට ආකල්ප හදන්න කියලා දෙයක් කියන්න දෙයක් නැහැ. ඔළුවට මුකුත් නොදා හිටෙන උන් ආකල්ප ඉබේ හැදෙනවා පොඩි අයගේ. අරකයි අර නැන්දත් එක්ක කතා කරන්න එපා මේ අර ළමයා ආශ්‍රය කරන්න එපා. නෑ නෑ මිතුරු කමින් පෙරට එතොත් දුහුවිල්ලක් එක්ක වුණත් මිතුරු වෙයන් ලොවේ පුතේ නුඹත් එයයි ලොවේ ගුණය මහත්. පාරතු ගහන මිනිහෙක් එක්කත් යාළු වෙන්න පොඩි කාට පුළුවන් එන්න ඕන. අපි ඒ ඌලන්ගේ පොඩි එකා කියලා මොකද්ද අර අංකල් මොකද්ද අර කුණු කාණු ඇතුළ දාලා කරන්නේ කියලා පොඩි එකා බලන් හිටියොත් තමයි පොඩි එකා ඉගෙන ගන්න. අපි කර නෑ නෑ එතන යන්න බෑ ගඳ ඊය යන්න බෑ අංකල් කතා ගන්න එපා කියලා. අපි මොකුත් නොකිය ඉන තරමට පොඩි අයගේ ආකල්ප හැදෙනවා. ඇයි ඒ? එයාලා හැම වෙලෙම අලුත් දේවල් සොයමින් උත්සාහ කරමින් ඉස්සරහට යන්න උත්සාහ කරන. ඒ නිසා පන්සල් යන්න ඕනේ කියලා ගන්නෑ. පාසල් වෙන් ආකල්ප හදන්න ඕන කියලා නෑ. පොඩි අයට නිදහසේ මේ පරිසරයේ ගවේෂණය කරන්න දෙන්න. අපිත් එහෙමයි ගවේෂණය කරේ. ඒ ගවේෂණය තුළ පොඩි කෙනා ස්වභාව ධර්මයේ විසින් ලස්සනට ඉබේට නිර්මාණය වෙයි. වැරදි තැනින් ඈත් කරගන්නත් ඕන. නමුත් වැරදි තැනින් ඈත් කරනවා කියලා තාංචි දාන්න ගියොත් එයා කාටවත් නොදැනී වැරදි පාරේ යන්න පටන් ගන්නවා. ඔව් දරුවන්ගේ ශක්‍යතා හඳුනා ගැනීම අතිශය වැදගත්. ගුරුවරුන් වෙන්න පුළුවන් දෙමෝපියන් වෙන්න පුළුවන් ඔවුන්ගේ ශක්‍යතා හඳුනා ගන්න ඔවුන්ගේ දුර්වලතා හඳුනා ගන්න. උදයන්ග මහත්මයා කිව්වා වගේ ඔවුන් වැටෙන තැන්වලදී නැගිටවන්න ඔබේ දරුවාගේ ජීවිතය පිළිබඳ ඔබට බයක් වෙන්න සිද්ධ වෙන එකක් නැහැ. අද දැනුවත්කම තුළින් අධ්‍යාපනයේ වැදගත්කම සහ අධ්‍යාපනය කියන සාධකය නිසා තමන්ගේ ජීවිතය වෙනස් කරගත් ආකාරය ගැන අපත් සමගින් කතා කරන්නට ආරාධනා කළේ නීතිවේදී මනෝ උපදේශක ශාස්ත්‍රවේදී කථිකාචාර්ය උදයන්ග කලස්සූරිය මහත්මයාට බොහොම ස්තුතිය අපේ ආරාධනා පිරිකෙන පැමිණියට අයිබෝන්. අපි දැනවත්කම විශේෂාංගෙන් අදට ඔබේ නිවසින් සමුගන්නවා. නැවතත් ඔබ මුණගැහෙන බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනා කරන්නේ සුභ සතියක්. අයිබෝන්.